සොයිපින්ගතුල මම්මේ කියන කල්පනා කළ බලන්න භාග්‍යතුන් වහන්සේ මේකට කිව්වේ සර්පය හතර දෙනෙක් පෝෂණය කරනවා වගේනේ. පඨවි ධාතුව කියන සර්පයා, ආපෝ ධාතුව කියන සර්පයා, වායෝ ධාතුව කියන සර්පයා, තේජෝ ධාතුව කියන සර්පයා. සර්පයට කොච්චර ආදරෙන් සැලකුවත් ඌ මොකක් කරන්න පුළුවන්ද? දෂ්ට කරන්න. ඒ වගේ මේ රූපයට කොච්චර ආදරෙන් සැලකුවත් එක මොහොතක මේ රූපය ඔබට දෂ්ට කරන්න පුළුවන්. පිංගදි මම මේ කියන එක ඔබට තේරෙනවා තව ටික කාලෙකින්. ප්‍රායෝගිකව දැනගන්න ඔබට ශක්තිය ලැබෙනවා. හැබැයි ඒ වෙනකොට ජින්නෝ හෝති ජරා විභූතෝ අයං භික්කවේ පඨමෝ අසමයෝ. අයසට ගියාට පස්සේ මේක තේරිලා වැඩක්. ඒ කාලෙට පදන් වීර්ය වඩන්න බෑ. එහෙමයි කිව්වම දැන් අම්මලා හිතන්න එපා අප්පෝ එහෙනම් අපි ඉවරද කියලා. නෑ, ඒ කාලෙට මේකේ වීර්ය වඩන්න බෑ. දැන් පුළුවන් දම්මේ, දැන් වෙන වැඩක් තියෙනවනේ, ක්ලිනික් යන්න ඕනි, බණ ටිකක් අහනකොට සමහරක්කට නිදිමත එන්න පුළුවන්, භාවනාවක් කරන්න ගිහිල්ලා කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා කියන කාර්ය යුද්ධයක්. දැන් මේක නෙමෙයි, දැන් කරන්න වෙන වැඩක් තියෙනවා. ඉඳ ගන්න බෑ, නැගිටින්න බෑ, ඈත තියෙන පින්කමකට ගිහිල්ලා එන්න බෑ. ඒ නිසා තරුණ ඔබට විශේෂයෙන්ම මේ අවස්ථාව තියෙනවා. පින්නේ මේක කල්පනා කරලා වැඩිය කලබල වෙන්න එපා. මානසිකව මේ රූපයට තියෙන බැඳීම වැඩක් නෑ. කොයි වෙලේ හරි නැති වෙන්න පුළුවන් කියලා දැනගෙන ඕන දෙයක් කන්න බොන්න දෙන්න.